ඓබන් සුබ දවසක් ඔයාල හැමෝටම ඉතින් විශේෂ මතක් කිරීමක් කරන්න කියලා හිතුණා මොකද මේ වෙද්දිත් ලංකාවේ කොරෝනා රෝගීන් ලක්ෂය පැනලා ගින් තිනවා ඒකට හේතුව තමයි මේ අපිට ඉස්සර තිබුණා වගේ දැන් කොරෝනා රෝගීන් කිසිම රෝග ලක්ෂණයක් නැතුම රෝගීක් බර පත් වෙලා තියෙන නිසා මේකට හේතු වෙලා තියෙන්නේ ඇත්තටම තමන්වත් දන්නේ නැහැ තමන්ට කොරෝනා හැදිලාද කියලා ඉතින් ඒ නිසාම විශේෂ දැනුවත් කිරීමක් කරන්න යන්නේ ගෙදරදීම අපිට ලේසියෙන්ම තමන්ට කොරෝනා ආසාදන වෙලාද කියලා 90ක් 75ක් අතර ප්‍රමාණයක් දැනගන්න පුළුවන් අපිට අනාථ කරගන්න පුළුවන් විදිය ක්‍රමයක් ගැන තමයි කියන්නේ ඉතින් ඒ නිසා පවුලේ අයත් ඒ වගේම ආශ්‍රය කරන අයත් හැමෝම නැද්ද අයවත් ඉස්කෝලේ යනවා නම් ඉස්කෝලේ ළමයිනුත් ආරක්ෂා කරගන්න පුළුවන් වැඩක් මම ඔයාලට කියන්නේ ඉතින් මේ වගේ PCR පරීක්ෂණයක් කරන්න ගියොත් අපිට ලොකු වේදමක් වෙනවා සල්ලි දීලා කරන්න ගියොත් එහෙම නැත්නම් වෙන රටවල් කරන වගේ ගෙදරදීම ගෙනල්ලා කරන්න ගියොත් එහෙම ලොකු වේදමක් යනවා ඉතින් ඇත්තට මේක ලොකු වේදමක් නැහැ ගෙදර කරනකොට රුපියල් 5ක් 10ක් වගේ ප්‍රමාණයක් තමයි වේදම් වෙන්නේ ඒ නිසා මම ඔයාලට කියන්න මොකද්ද කරන්න ඕනේ කියලා ඔයාලා දන්නවා හැම ගෙදරකම තියෙනවා කෝපි ඉතින් කෝපි කෝපි කෝපයක් තමයි අපිට මේකෙන් හදා ගන්න ඕනේ කෝපි කෝපයක් හරි කෝපි කුරු ටිකක් හරි තමයි අවශ්‍ය වෙන්නේ ඉතින් ඔයාලා මෙහෙමයි කරන්න ඕනේ මුලින්ම තද කෝපි හැඳි දෙකක් විතර දාලා කෝපි හොඳ උණු වතුරෙන් කෝපි කෝපයක් හදා ගන්න කෝපි කෝපයක් හදාගෙන මුලින්ම කරන්න ඕනේ ඒක වල සුවඳ බලන්න ඕනේ කෝපි සුවඳ ඉතින් තමයි මහක්කර නිකන් මහක්කර අමාරුවත් සුට්ටක් හරි අමාරුවත් දැනෙනවා නම් කෝපි වල සුවඳ බලන්න ඉතින් ඔයාලට හොඳ සුවඳක් දැනෙනවා නම් කෝපි එකේ සාමාන්‍ය කෝපි කියන්නේ ඇත්තටම අති සංවේදී ද්‍රව්‍යයක් ඒ නිසා ඒකෙන් හැමදේම අපිට පරීක්ෂා කරගන්න පුළුවන් ඉතින් අපිට ශ්වසන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ නිසා කෝපි හොඳට සුවඳ දැනෙනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ ඊට පස්සේ කෝපි ටිකක් බීලා බලන්න ඉතින් සීනි දා නොදානවා නම් තමයි ඇත්තටම ගොඩක් හොඳ සීනි නොදා කෝපි චුට්ටක් වල රස බලන්න ඉතින් ඔයාලට හොඳ කෝපි රසක් දැනෙනවා නම් කෝපි හොඳ සුවඳක් දැනෙනවා නම් ඉතින් ඔයාලට කිසි ප්‍රශ්නයකට බය වෙන්න දෙයක් නැහැ මොකද ආසාදිත වෙලාවත් යන්තම් හරි ඔයාලට ඒ ආසාදින වීගෙනවත් එනවා කියන එක ඉතින් හැංගෙන්නේ නැහැ නමුත් ඔයාලා මෙතන කෝපි බොනකොට ඔයාලට කෝපි රහක් ඇත්තට දැනෙන්නේ නැත්තම් කෝපි වල රස ඇත්තටම හොයාගන්න පුළුවන් තිත්ත රහක් එනවා සීනි දැම්මේ නැතුනහම තද කෝපි හැඳ දෙකක් විතර දැම්මම පොඩි කෝප්පයකට ඉතින් කෝපි සුවඳක් කෝපි රහක් දැනෙන්නේ නැත්තම් ඒ වගේම තමයි ඒ දිව සාමාන්‍ය උණු කෝපි එකක් බොනකොට සාමාන්‍ය දිව ටිකක් පිච්චෙන ගතියක් කරනවා ඉතින් ඒ දිව පිච්චෙන ගතියක් එමන් නැත්තම් සුවඳක් රසක් දැනෙන්නේ නැත්තම් ඉතින් ඔයාලා විශේෂයෙන්ම පරීක්ෂාවක් කරගන්න එනවා ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් හම්බෙන්න එනවා මනත්තා ළඟම තියෙන රෝහලකට ගිහිල්ලා පරීක්ෂාවක් කරගන්නවා මට මේ වගේ දෙයක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේම තමයි ලංකාවේ තව දොස්තර කෙනෙක් අපිට හඳුන්වා දීමක් කරලා තිනවා. තවත් පරීක්ෂණයක් කරගන්න විදිහ එකත් මම ඔයාලට කියලා දෙන්නම් මෙතන ඉක්මනින්ම. වැඩි වෙලාවක් ගන්න නැතුව මොකද ඔයාලට ඩේටා ප්‍රශ්න තියෙන නිසා. ඒ ડોක්ටර් කියලා දීපු ප්‍රමේය තමයි ඔයාලා හුස්ම ටිකක් අල්ලගන්න. හුස්ම ටිකක් අල්ලගෙන හද කරන් ඉඳලා 10ට ගණන් කරන්න අයියෙන් ඇහෙන විදිහට ගණන් කරන්න 1 2 3 4 5 6 කියලා 10ට හරි 20ට හරි. ඒ වගේ ගණන් කරලා එහෙම දෙවෙනි පාරත් වල ගණන් කරන් දෙද්දි හතියක් වැඩිපුර හතියක් වෙනවා නම් එහෙම නැත්නම් ඇවිදවිද චුට්ටක් ගණන් කරන්න ඇවිදවිද මිදුලට ඇවිදිනවා එහෙම නැත්නම් ආපහු වෙන ගමන් ඇවිදවිද ගණන් කරන්න ඉතින් එහෙම යද්දී ඔයාලට හතියක් විශේෂ හතියක් වෙනවා නම් කලින් තිබ්බ නැති හතියක් ඉතින් ඒකත් ඇත්තම රෝග ලක්ෂණයක් කියලා තමයි ඒක අපිට කියලා දුන්නේ ડોක්ටර් ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඒ විදිහට කරගන්න මොකද එතකොට ඉක්මනින් මෙහෙම කරගත්තට පස්සේ කෝපි පරීක්ෂණේ දවස් 2ක් 3ක් අධික කරද්දී ඔයාලට තේරෙනවා ඔයාලට ලෙඩක් හැදිලා තියෙනවා නම් එහෙම නැත්නම් හුස්ම ගැනීම අමාරුවක් තියෙනවා නම් රසක් දැනෙන්නේ නැත්නම් සුවඳක් දැනෙන්නේ නැත්නම් මොකද ඉස්සර වගේ වමන යන්නේ නැහැ උණ හැදෙන්නේ නැහැ ඒ නිසා විශේෂ වෙනස්කම් වෙලා තියෙන්නේ මේ කොරෝනා වලත් ඒ නිසා පුළුවන් තරම් ඉතින් පරිස්සම් වෙන්න තමයි කියන්න තියෙන්නේ ඉතින් ඉස්කෝලේ යන ළමයි වගේම ගෙදරින් අනිත් හැමත් ආරක්ෂා කරගන්න පුළුවන් හදිසියේ කොහේ හරි ගිහිල්ලා ආවට පස්සේ දවස් අධ්‍යක් මේ පරීක්ෂණ කරන්න ආයමත නොකර ඉතින් මේකත් දන්නේ නැහැ කියලා දෙන්න නොදන්නට කියලා දෙන්න එහෙනම් ගොඩක් ඉස්සතිය හැමරම් පරිස්සම් වෙන්න